මාගේ උපන්දිනය පැවැත්වෙන්නේ පෙබරවාරි 28. මා ඉපදී ඇත්තේ පෙබරවාරි 29 නිසා එම දිනය ලේසි පහසු නොවේ. සමහර අවුරුදුවල පෙබරවාරි 29ක් නැත. බොහෝ විට ඇත්තේ පෙබරවාරි 28යි. ඒ නිසාම අපේ ගෙදර මාගේ උපන්දිනය සමරන්නේ පෙබරවාරි 28මය. ඒත් මගේ සැබෑ උපන්දිනය පැවැත්වෙන්නේ පෙබරවාරි 29යි. උපන්දිනයේදා අපේ නිවසේ සවස් වන විට උපන්දින සාදයක් පැවැත්වේ. එයට අපේ පවුලේ අය පමණක් නොව නෑදෑ හිතවතුන්ද පැමිණේ. එදින මට බොහෝ ත්‍යාග ලැබේ. ඊට අමතරව මුදල්ද ලැබේ. මාගේ උපන්දිනයේ පෙබරවාරි 29 වුවද එදින මට නම් මහත් ප්‍රීතියක් ගෙන දෙන දවසකි. ලස්සනයි නේද? ඔන්න සඳුන්ගේ රචනාවේ ඕගොල්ලන්ට අලුතෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. සඳුන්ගේ උපන්දිනය කවදද? පෙබරවාරි 29 වෙනි අවුරුද්දක් කියන්නේ ඒක අපි විශේෂ නමකින් හඳුන්වනවා. මොකද්ද? අධික අවුරුද්දක්. එතකොට අධික අවුරුද්දක් කියන්නේ අවුරුදු 4කට සැරයක්. එතකොට සඳුන්ට තමන්ගේ උපන්දිනය සමරන්න වෙන්නේ අවුරුදු 4කට සැරයක්. 28 සමරනවනේ නේ ලියලා තිබ්බේ. 28 වෙනිදා සමරනවා කියලා. ඒ වුණාට ඇත්තටම යාගේ උපන්දිනය අර සමරන්න වෙන්නේ අවුරුදු 4කට සැරයක්. බොහොම හොඳයි. දැක්කනේ හැමෝම මේ වගේ ලස්සනට ලියන්න ඕනේ හිතලා. කොහොම ලියන්න බලන්න අනිත් හැමෝම දැන් කියපෝ ආවිල්ලා කියවන්න කියලා තියෙනවනේ.